continue straight ahead. At the next intersection, turn left. ලෝපුරා බොහෝ රටවල ජනතාවට Google සිතියමේ GPS තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ ගමනාන්ත ගැන ටක්කෙටම උපදෙස් සැපයූ මේ පටිගත කරනු ලැබූ හඬෙහි හිමිකාරණිය කවුරුත් දැන සිටියේ GPS ගර්ල් නමිනේ. ඇය පාර කියන අක්කා ලෙස ප්‍රචලිත වූයේ Google සිතියමෙන් පාර සෙවීමේ ක්‍රමවේදයට පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනතාවද හුරු පුරුදු වූවාට පසුවය. Karen Jacobsen, Age Sabaname, Lopura Billion Gananavaka Janatavatare, Katahandin Pamanak Dana Handurune, May Prasanna Shili Kantave, Adavanavita, Lower Sielu Maratavale, Wadatma Janapriya, Katahandi, Himikarinia Pamanak Nova, Wadatma Vishosaniye, Margo Padeshikava the 1 year, Gai Kavaka Vime, Sihine Dakimin City Air, Antimata Nevatune, Billion Gananavaka, Loka Jana Hadavatule. Australia ve Uturu Queensland Palate Kuda Taumakwana Makai Pradeshe Upatalabu Parakiana Akage Lamavia Ehem Pitinma Gevigie Sangite Atare Aye Gai Kavakavime Sihine Dakinatuye Sat Haveridi Vie City Everkata Lopura Atishe Janapri Gai Kavakabata Pate City Olivia Newton John Turp Puduma Karalesa Ashaktava City Ayata Rutia Matame Gai Kavakavimata Olivia Newton John Kadima Abipraniak Bavata Patwe Queensland Vishwavidyalaye Upadhi Laba Piano Wadanin, Vishesha Sangita Upadiakta Atkaragat, Karen, Queensland Prante, Taruna Gitika Kantaime, Samajika Vakduwaye, Pasukali Neva, Good Morning Australia Rupa Hini Veresata Hunter, Equime Avastavalabi Mat Samaga, Gai Kavakavime Sihine, Tawadurta Shakti Matu Bava, Karen Pasukali Neva Kivaye. ඇය කියන්නේ කුඩා වියේ සිටම ඇයට ජීවිතය පාඨ කර ගැනීමේ නොනිත් ආසාවක් තිබූ බවය. දහස් සංඛ්‍යාත හැඩතල ඔස්සේ ඔබේ ආත්මයට කතා කරන්නට පාඨවලට හැකි බවට ශ්‍රේෂ්ඨ සාහිත්‍යදර ඔස්කා වයිල්ඩ්ගේ අපූර්ව කියමන කැරන්ගේ සිතේ තිබෙන්නට ඇත. Google සිතියමෙන් පාර කියන අක්කා 2000 වසරේදී ඇමරිකාවේ නිව්යෝක් නුවරට සේඳුවේ ඇගේ ජීවිතයට පාර සොයාගෙනය. New York Nuradi, Sindhu Kiyana Akka Vime, Sihine Sabakara Ganimata, Avashya Watapitawa, Emata Tibini. Gayanayata Wadanayata Pamanak Nova, Gee Pada Rachanayatat, Ekase Daskam Pa Me Kantawa, As I Am Geethaya Nikut Karamin, Gee Lovata Pivisiyaya. Aya Visinma Pada Rachanaya Kara, Sangeethawat Kala Me Geethaya, New York Nuwara Geetha Lolin Athara Janapriyathwayata Patthu Athara, Piano Wadanayata Prakata Avanhal Rasaka, Aya Visin Piano Wadanaya Karamin, Me Geethaya Gayana Karanu Labiya. කෙනෙකුට තනිවම තම තමන්ගේ ජීවිත වර්ණවත් කර ගැනීමට අපහසු බවත් විශේෂයෙන් කාන්තාවකට එවෙන්නක් කිරීම අතිශය දුෂ්කර බව ඇය දැන සිටියත් නොසිටියත් කුඩා වියේ සිටම නිව්යෝක් යෑමේ සිහිනයේ සිටෙහි ගුලි වී තිබූ බැවින් එය ඇයට එතරම් විශාල අභියෝගයක් නොවූ බව ඇයම කියන්නේය. ඊළඟට එදා සිට සින්දු කන්දරාවක්ම ඇය විසින් නිකුත් කරනු ලැබූ අතර එවයින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ ජනප්‍රිය වීමට වැඩි කාලයක් ගියේද නැත. සින්දු කියන අක්කා පසුව පාර කියන අක්කා බවට පත්වීමත් අපූරු කතාවකි. හඬ පරීක්ෂණයක් තිබුණා. ඒක කරපු කෙනා බැලුවේ ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති කාන්තාවක්. ඒ වගේම ගායිකාවක් වගේ මිහිරි හඬක් ඇති කාන්තාවක්. දැනට ඇමරිකාවේ ජීවත් වෙන කාන්තාවක්. ඉතින් හැම දෙයක්ම ගැලපුණේ මටයි. ඔඩිෂන් එකට ගියා. රැකියාව ලැබුණා. ඇය කියන්නේ පාර කියන අක්කා බවට පත් වූ ආකාරය ගැනය. රැකියාව තමයි GPS තාක්ෂණයට හඬ කවන එක. එය සෑහෙන කාලය වැය වූ වැඩකි. ඇය කියන හැටියට එය අති විශාල පිටපතකි. මට කිව්වේ ඔස්ට්‍රේලියාවේ හඬ තමයි ඉහළම ප්‍රමුඛතාව ලැබුණු හඬ කියලයි. මොකද ඔස්ට්‍රේලියානු උච්චාරණය තමයි අහන් ඉන්න ආස විදිහේ වඩාත්ම ප්‍රසන්නශීලී ඉංග්‍රීසි උච්චාරණය කියලා එයාලා සැලකුවේ. ඒක කොයිතරම් දෙයක්ද එක අතකට. ඒක ඇත්තටම ලොකු පිටපතක්. සිස්ටම් බේස් එකට ඇතුළත් කරන්නයි තිබුණේ. පුංචි ස්ටුඩියෝ එකක පැය 50ක පටිගත කිරීමක්. ඇය දැස් විසල් කරමින් එසේ කියන්නේ එහි බරපතල හා දුෂ්කර බව ගැන පාඨකයාට ඒත්තු ගන්වන්නට මෙනි. හැබැයි හරිම විනෝදජනකයි. එසේ කියමින් ඇය සිනාසෙයි. YouTube නාලිකාවකට ඇතුළත්ව තිබුණු ඇගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වීඩියෝ පට කිහිපයකම දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ එක දිගට කතා කරමින් සිටියදී ඇය එකවරම පාර කියන අක්කා බවට පත් වී එහි යම්කිසි වගන්තියක් කියවයි. Having me, can I have the last word?
can. Mm. You have reached your destination. Beautiful. Thanks for having me. අනතුරුව හඬනගා සිනාසි නැවත සම්මුඛ සාකච්ඡාවට එක්වේ. දවස් 5ක් එක දිගට වැඩ කරනවා. ඊළඟට සති අන්තයේ නිවාඩු. මේ විදිහට සති 3ක් වැඩිපුරම භාවිත කරපු වචනය තමයි ආසන්න වශයෙන් Approximately 168 times in a row. ආසන්න වශයෙන් කිලෝමීටර් 5යි ආසන්න වශයෙන් කිලෝමීටර් 2යි ඔය විදිහට අදාළ පුද්ගලයා ගමනාන්තයට කිට්ටු වෙනකල් මම කියනවා මම මේ වචනේ 168 වතාවක් කිව්වා. පසුකාලීනව ඇපල් ජංගම දුරකථන යෙදවුමක් ලෙස ලෝට හඳුන්වා දුන් Siri කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ඇගේ සේවය ලබා ගැනීමට ඇපල් සමාගම පියවර ගත්තේය. ඇමරිකාවේ එක්තරා විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් වන Siri International හඳුන්වා දුන් මේ යෙදවුමට කැරන් සම්බන්ධ වූයේ තවත් කිහිප දෙනෙකු සමගය. Siri යෙදවුම ජනප්‍රිය වීමත් සමග කැරන් ලෝපුරා ප්‍රසිද්ධ වූයේ ඔස්ට්‍රේලියාවේ Siri නමිනේ. පාර කියන අක්කා ආසියානු කලාපයේ ජනප්‍රියත්වයට පත් වූයේ ඇමරිකාවේ හා යුරෝපයේ ජනප්‍රියත්වයට පත්වීමෙන් වසර කිහිපයකට පසුවය. ශ්‍රී ලංකාවට නම් ඊටත් පසුවය. ඒ කෙසේ වුවත් මේ හඬ සහ එහි ලාලිත්‍ය වරක් ඇසූ පමණින් කෙනෙකුගේ මනසෙහි තැන්පත් වන ආකාරයේ එකකි. කැරන් කියන්නේ ගායිකාවක වීමට නිව්යෝක් නුවරට ගොස් ලෝම ජනප්‍රිය කටහඬේ හිමිකාරණිය වීම වඩාත් හොඳ බවය. එහෙත් ගීත ගායනයේ නම් අත් නොහරින බව ඇය කියයි. ඇය ගායිකාවක ලෙස පමණක් නොව හඬ කැවීම ශිල්පිනියක ලෙසත් අභිප්‍රේරණ දේශිකාවක ලෙසද කටයුතු කරයි. කාලයක් නිව්යෝක් නුවර ජාතික දේශකයන්ගේ සංගමේ සභාපතිනිය ලෙසත් කටයුතු කළ ඇය ගෝලීය දේශන සමුළුවටද සහභාගී වෙමින් තවත් පුද්ගලයන් දහස් ගණනකට ජීවිත ගොඩනගා ගැනීමට අවශ්‍ය උත්ප්‍රේරණය සපයනු ලබයි. මේ වන විට 54 හැවිරිදි විහේ පසුවන මේ ආකර්ෂණීය කාන්තාව කියන්නේ ඔබේ ජීවිතය ඔබම තීරණය කරගත යුතු බවය. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග වසර 20කින් පසු නිව්යෝක් නුවරින් නික්ම සිය සැමියා හා පුත්‍රයා සමග ඔස්ට්‍රේලියාවේ සිය නිජබිම වෙත ගිය කැරන් දැන් එරට සංගීත ප්‍රසංග ප්‍රචාරණ ව්‍යාපාර ඇතුළු විවිධ ඉසව් සංවිධාන කිරීමෙන් ව්‍යාපාරිකාවක ලෙසත් ප්‍රචලිත වෙමින් සිටි. ජීවිතය අනු පර්යේෂණයකි අත්හදා බැලීමකි. එය කිසිවිටක ලෙහෙසි පහසු කාර්යයක්ද නොවේ. සැබවින්ම ජීවිතයේ ඔබට දෙන්නේ ලෙමන් පමණි. ඉන් ලෙමනේඩ් සාදා ගැනීමට ඔබ දැනගත යුතුය. සාරවත් හා ප්‍රීතිමත් ජීවිතයකට සිහින මවන ඕනෑම අයෙකුට අවශ්‍ය වන්නේ උත්සාහය හා කැපවීමය. ඔබට ඔබ තුළ සිටින ඔබවම හඳුනා ගැනීමට හැකිනම් ජීවිතයේ ජය ගැනීම යනු ඔබට අභියෝගයක් නොවන බව කැරන් ජේකබ්සන් ලොවටම පෙන්නුම් කර ඇත්තේ. පාර කියන ගමන්ය. At the next intersection, turn left.